අපේ ජනාධිපතිතුමා ගිහිල්ලා පරණ හොරත් එක හිටගත්තොත් අපේ ජනාධිපතිතුමා දෙලුවෙන් ඉන්න වෙයි. ඒකයි වෙන්නේ. අනිවාර්යයෙන්ම මෛත්‍රීගේ සරම ගලවනවා මයින්ද. ඒ තත්ත්වෙර පත් වෙන්න නරකයි. කියන්නේ මයින්ද කවුද කියන එක අපි මෛත්‍රීපාල සීසන ජනාධිපතිතුමාට කියලා දෙන්න ඕනේ නැහැ. එයා දන්නවා. ඒ પરම්පරාවම කවුද? තාත්තා කවුද? පුතා කවුද? බෑණ කවුද? මුරුපුරා කවුද කියන එක ජනාධිපතිතුමා හොඳටම දන්නවා. එයා හිටපු මාළිකම් කෙනෙක්. එයා ඉන්න කාලේ සතුරෙන් හිටියේ නේ අඬා හිටියේ. ඒ නිසා එයා හොඳටම දන්නවා මහින්ද රාජපක්ෂ කියන්නේ මොකද්ද කියලා. දැන් ඒ නිසා මේ එක එක උසාවි වලට එන නඩු වලට බය වෙලා මේවා ප්‍රකාශ කරනවා බාරකාර ආණ්ඩුවක් එනවා. මේ මොකුත් නැහැ. නඩු ටික ඔක්කොම ලයින් අප් වෙලා තියෙන්නේ. කල් මැරුණා තමයි. අවුරුදු 3 මාරක් ගියා මේකල මොකුත් කෙරුවේ නැහැ. අන්න දැන් ලයින් අප් වෙලා තියෙනවා. දැන් දෙවෙනි උසාවියත් පටන් ගත්තා. දැන් දිලා දින එක එකනගේ නඩු. දැන් අපි අනිත් උසාවිය වල මේකට මාරු වෙලා එනකොට දැන් තමයි පොඩි බයක් ඇති වෙලා දැන් මේගොල්ලන් කියන්න ගන්න. මේගොල්ලන්ගේ මේගොල්ලන් දැන් හොරකමකට ගිහිල්ලා එනකොට දැන් බලන්න එදා පැසිල් රාජපක්ෂ මහත්තයා උසාවෙන් එළියට එනවා. මාධ්‍ය ගිහිල්ලා අහනවා මෙයාගේ ප්‍රශ්නේ අහනකොට එයා මොකද කියන්නේ? නෑ නෑ අපේ කිසිම වැඩපිළිවෙලක් දැන් නෑ. ආණ්ඩුව පෙරලෙන එක විතරයි. ආණ්ඩුව පෙරලා අපි ඉතුරු එක බලමු කියලා කියන්නේ. ඇයි? සර් මොකටද උසාවිය ආවේ? මොන හොරකම් කරලා උසාවිය ආයි කිව්වම ඒකට පිළිතුරු දෙන්න බෑ. නාමල් රාජපක්ෂට මිලියන ඩොලර් 32ක් කොයින්ද ආවේ කියලා අහනකොට එයාට ඒකට උත්තර දෙන්න බෑ. ආණ්ඩුව